ජාතික ජනබල වේගයේ විසින් සංවිධානය කළ රැලියක් අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැතුණා. එම අවස්ථාවට ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබල වේගය සඳහා සහාය පළ කරන පිරිසක් එක්ව සිටියා. ගොවියන දුන්නු පොහොර ටික 140 කින් කප්පාදු කෙරුවා, අඩු කෙරුවා. රුපියල් 350 පොහොර මිටිය රුපියල් 150 කින් වැඩි කරලා දුන්නු පොහොර ටික කප්පාදු වල ලක් කරගො මයින්ද මාත්‍යාට ඇයි එදා මේව කල්පනාවට ලක් උනේ නැත්තේ? ගොවියන පොහොර ටික නිකම් දෙන්න ඇයි කල්පනා උනේ නැත්තේ? දැන් කේ කරපානවා. ඒ නිසා අපි කියනවා බුදු පූජානන්ද වඩන්න ලැස්ති වෙන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමකගේ ආණ්ඩුවක් තිබුණා. ඒ ආණ්ඩුව පරාජයට පත් කරලා නව ආණ්ඩුවක් හදන්න කියලා ඡන්දෙ දුන්නා. හැබැයි ඡන්දෙ දුන්නාට පස්සේ හැදුණු ආණ්ඩුව මොකක්ද? අර පරණ ආණ්ඩුවම තමයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු 53. රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු. දැන් 2015 ආණ්ඩුව පරාජයට පත් කරලා අලුත් ආණ්ඩුවක් හදුවද? නෑ. දැන් තමුන්නාසලා කල්පනා කරනවා නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පරාජයට පත් කරලා අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. ගෝඨාභය ඒ ආණ්ඩුව මොකක්ද? රනිල්ගේ ආණ්ඩුවේ කට්ටියම තමයි ආණ්ඩුවේ. ඉතින් මොකද ඇති ඵලය? මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ අනුරාධපුරයේ රැස්වීමේදී ලොකු ප්‍රකාශයක් කරනවා. මේ ආණ්ඩුව කුසුකර්මයේ මුළුමනින්ම විනාශ කරනවා. වේදිකාව ඉදන් අප්පුඩි ගහනවා ඒ ආණ්ඩුවේ හිට කුසුකර්මෙමදී. දිමුන් දිසානායක අනුරාධපුර වේදිකාවේ නීතිගරුක රටක් හදනවා කියනකොට නඩු තියන අය අප්පුඩි ගහනවා. නීතිගරුක රටක් හදනවා නම් ඉස්සරලා අනුරාධපුර වේදිකාවට බොහෝ දිනක් ඉන්න ඕන වැලිකඩ බන්ධනාගාරය. දැන් ඒ නිසා තවදුරටත් මේ දෙක කඳවුරු දෙකක් නෙවෙයි. සමහර අය නිකන් නත්තල් පප්පවක්. ජනාධිපති අපේක්ෂක වෙනුවි. දීවර ගම්මානයකට ගියොත් කියලා බෝට්ටු නිකන් දෙනවා කියන්නේ. ගොවි දිස්ත්‍රික්කයකට ගියොත් කියලා පොහොර නිකන් දෙනවා කියන්නේ. මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ නත්තල් සමේ නත්තල් පප්ප පාරට බැලුවා. මේ ජනාධිපති ඡන්දය. මේ බහණ්ඩ වෙන්දේශපලක් නෙවෙයි. මේ අපේ රට ගොඩනැගීම සඳහා තීන්දුව තීරණ ගැනීමට සමත් වෙන පාලනයක් ගොඩනැගිය යුතුයි. අපි ආරාධනා කරන්නේ රනිල්ගේ ආණ්ඩුව පරාජයට පත් කරලා ගොඩනගමු ජනතාවගේ ආණ්ඩුවක් මේ රට ගොඩනගන්න සමත් වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.